මේ මයි අම්මේ තාත්තේ මං කියන්නේ ඒක නෙමෙයි. දැන් මගේ දෙයක් තියෙනවා මම දන්නවා අම්මේ තාත්තේ ලෙඩක් හොඳ වෙන පැත්ත වැඩි මාව හරියට දකින්න උන්. මාව දැක්කේ නැත ඔබ මෙච්චර කල්. ඒකයි උනේ. මාව හරියට දකින්න බැරි වුණා බර. තාම කොටසයි දැක්කේ. ඒ දැක වුන් ටික අද මොකද වෙන්නේ? මේ විතරාපුණු තමයි මාව යම් විදිහට දකින්නවනේ දකින්න කෙනා හොඳ. ඔබේ සැකේ තමයි මෙච්චර කල් මගෙන් ලෙඩ හොඳ නොවුනේ. මගෙන් ලෙඩ හොඳ නොවෙන්න ප්‍රධාන හේතුනේ මොකද එනා? ඒකේ සැකේ උඹලගේ. අද සැක නැතුව වැඩකම කරන් බලපියාව. සැක තියන්න එපා පුතා. මගේ දේ අමුතුයි. මේවා හොයාගෙන දුක් විඳගෙන අවුරුදු ගණන් දුක් විඳලා ආපු මගම් මේ තියෙන්නේ. මම හිතන්නේ නෑ පුතා. කවුරු කොහොම කිව්වත් ඒකත් ඕනේ නැති. මං ගැන මම වර්ණනා කරන්න ආසයි කියන්නේ නෑ නෑ තෙලි ගන්න අපේ නෑ හොඳ නෑ මේ තෙල් ගාලා හොඳ නාද නාද හොඳ මේ තෙල් ගාලා හොඳ වෙච්ච අම්මා කෙනෙක් කියනවා මෙතන ඉඳගෙන දැන් මං අත තියන්නලු එතකොට හැකේ නෙමෙයිද බා හරියට ගන්න කෙනාට ඔහොම තමයි බොල ඈ පිළිකා ඇමරිකාවේ වෙදකම් කරලා හොඳ නැතුව මෙතෙන්ට ඇවිල්ලා අම්මා කෙනෙක් පළවෙනි දවසේ කන්නත් බෑ ඇවිල්ලා පළවෙනි දවසේ ගිහිල්ලා කනවා තුන්වෙනි දවසේදී මහරගමින් කියනවා පිළිකාව නැහැ කියලා ආයෙ ඇමරිකාව යනවා ඇමරිකාවේ වෙදකම් කරලා බෑ කියලා නම් අම්මා අවුරුදු ගානක් ඇමරිකාවේ පදිංචි 40ක් ඉඳන්නේ අවුරුදු 40ක් ඉඳලා ඇමරිකාවෙන් පදිංචි අම්මා මෙතෙන්ට ඇවිල්ලා හොඳ වෙලා පිළිකාව හොඳ වෙලා යනවා බොල වහප කන්න බෑ කටේ පිළිකාව ඉතින් දවස් තුනයි හොඳයි. කොහෙන්ද මේක හොඳ උනේ? ආයතන තුන. මෙතෙන් ගාන තැන් ඔබලා විතරක් නෙමෙයි බලව. මෙතෙන්ට පය තිබ්බ එක හොඳ වෙලා තියෙනවා මං ඔයලා ඉවරයි. මම මේ පය තියලා මං ගැන හොඳින් බලපු එක මෙතනින්ම ගින් තියෙන හොඳ වෙලා. තාක්කි තියෙනවා කොහෙද ගාල්ලේ නේ? මේ ගාල්ලේ මල්ලියක්. අයියට මේ අපි සතුන කර නවත්තපු වෙලාවේ ඉතාලියෙන් දලා ඕන කෙනෙක් ඇවිදින්න බෑ යාට. يعني අල්ලගෙන හිටගන්න විතරයි බුණ ඇවිදින්න බෑ. එයා ඊට පස්සේ නාට්‍ය බින්ද කරන්න දෙන්නේ මම දෙල්කු පිටියක් දුන්නා ගන්න කියලා. ඊට පස්සේ සති දෙකකින් පස්සේ මට කෝල් කරලා දැන් හොඳට ඇවිදිනවා මං එන්නේ නැහැ කියලා. මේම වෙලා තියෙනවා මෙතන වැඩකම් කරගන්න ඇවිල්ලා තියෙනවා ඉතාලියෙන් ඉන්න කෙනෙක් නේ. ඉතාලියෙන් ඉන්න කෙනෙක් වැඩකම් කරගන්න ඇවිල්ලා තියෙනවා. මං නවත්තලා තියෙනවා මෙතන පස්සේදී මට ඔළුව විකාරෙදි කරන්න බෑ නේ බං. සත්තුනකට වෙලා ඉන්න ඔයට ඈ. සති තුනකට නවත්තු නිවාඩු. ආ සති තුනකට නවත්තපු නිවාඩු. මං අර සෙනක වැඩි දින නැවතුගේ මට එපා කරලා වද දෙනකොට 2000ක් විතර එනකොට මන් නවත්වන මමයි මෙතන සරක නවත්ත වෙන කාටවත් බෑ පුතා නවත්වනවා ඊට පස්සේ මෙයා තෙල් ටික කරන් ගින් ගාලා තිනවා එතකොට එයා ඇවිද ගන්න බෑ අඟ වැලස නැහැ මොකද ඇවිදින්න බෑ මේ කාර් එකේ දොරල් ළඟ හිටියේ මන් තෙල් කුප්පි දෙයක් දුන්න ගෙනියන්න කියලා නෑ නෑ එයා මොකද ලේටක් කොහමද දන්නේ කකුල් දි ඇවිදින්න බෑ අල්ලගෙන දුන්නා කකුල් පණ නැහැ වගේ සීන් එකක් තිබිලා තියෙනවා තෙල් ටික ගාලා හොඳ වෙලා ආයෙ තිනවා මේ පොඩි එකා කවුද රිජ් එකෙන් නේද ළමයා ආ පිට් එක පිට් එක පිට් එක හැදෙනවා හැදෙනවා දොස්තර අතරම මිලමයා බෑ කියලා ගෙදර යවනවා. පැයකට 10 පාරක් හැදෙනවා. පැයකට 10 පාරක් හැදෙනවා. මෙයා එන්න කියලා මගේ තෙල් ටිකක් දීලා තියෙනවා කොළඹදී. තෙල් ටික ගාලා එදායින් පස්සේ මෙතනට එනවා තවත් කිව්වද? එනවා. ඒක හැදිලා තිබ්බේ නෑ ඊට පස්සේ. පහුදාදී. පහුදාදී මෙතනට එනවා. ඒ වෙනකන් හැදිලත් නෑ. ඊට පස්සේ ආරංචි දැනේ. මුළු හිටේ ළමයා කිරිබොන්දි බී වෙන බටෙන් කිරි දෙලීටි. ඊට මෙතන කිරිබොන්න. බටෙන් කිරි බිව්ව ළමයා එතෙන් පටන් කිරිත් බොන්න ගත්තා. ඒතර මගේ වලෙන්ද? මේ කියන්නේ ශක්තිය වුණා නේද? එහෙනම් මේකත් තේරුම් ගනියව. මාගේ හිතට එන විදිය මේවා වදිනවා බලව. තේරුම් ගන්න. එහෙනම් මේකට හිතින් හිතලා මම මෙයාන්න මෙයා ඉස්සර මම තෙල් එක හදන්නේ. දැන් මේ මෙයාලා හදන්නේ. ඈ දැන් මම පැත්තකට වෙලා ඔළුව කල්පනා ලෝකින් තමයි මේ හොයාගත්තේ. මම තෙල් එක හදාගත්තත් හදුවා නම් එතරම් නේ මගේ ඔළුව. මේවා හොයාගන්න පුළුවන් වෙනවද? බෑ නේද? එහෙනම් මම දැන් එතනින් ඈත් වෙලා මේවා බල අඩු වෙලා තියෙනවද එතකොට? මං හිතේ නැහැ කියලා. නම් තේරුම් ගන්නilla යමා. සමහර විට මෙහෙම හිතපල්ලා බැරි වෙලා හරි උඹලගේ ආපුලේට කකුල් කියපලකෝ. මෙතන හොඳ නොවෙන්න පුළුවන්. දාඩිය ආව ගණන් ගන්න එපා. 5000 දී ගෙන වර තමයි. මේ ආවලේදී හොඳ නොවෙන්න පුළුවන්. ආවලේදී හොඳ නොවෙන්න පුළුවන් අම්මේ තාත්තේ හිතපල්ලා උඹලත් මෙතන ඉන්නේ එන්නේත් ඒව මේ ඔළුවේ තියාගෙන මාව සැකෙන් බල බල නේද? පළවෙනි පාර හොඳ නොවෙන්න පුළුවන්. නේ බැරි වෙලා හරි උඹලගේ පිළිකා සයිල උඹල නැහැ කියන්න බෑ පුතා. මේ වෙනකොට උඹලගේ ඇඟේ තියෙන්න ඕන. දිය වැඩියාවට බර වෙච්ච ලෙඩ රෝග පැතර දින ඔක්කොම උඹලා ගාව දැන් එන්න ඕන මේ වෙනකොට තියෙනවා වෙන්න පුළුවන් වෙන්න පුළුවන් නෙවෙයි මට තියෙනවා කියලා තමයි කියන්න වෙන්නේ ඉතින් මේ කටින් එහෙමවත් කියන්න ආස නැහැ මිනිහු ලෙඩක් තියෙනවා කියලා වත් තේරුම් ගන්නilla මං ආස නැහැ ඒවා කියන්න එතකොට මොකද වෙන්නේ නේද
පළවෙනි පා මෙතනදී උඹලගේ ආපු ලෙඩේ හොඳ නොවෙන්න පුළුවන් ගෙදර ගිහලා මේ තෙල් ටිකක් ගාලා පළපළම් වලට ඕන්න. එයා පැත්තේ තෙල් තියෙනවා මුදලකට නම් පළයල්ලා. තාම පොඩි මුදලකට දෙන්නේ කොහමද ඔයර වල වැඩි මුදලක් කරන්නේත් නෑ මං ඔය තමයි මගේ ගාන. මෙතෙන් පටන් හැමදාකම ඒ මුදල තමයි මගේ ගාන. හරිනේ ඒක හරිනේ.